රාජ්‍යමාත්‍ය සනත් නිශාන්ත මහත්මයාට සහෝගේ ආරක්ෂක නිලධාරියාට මරු කැඳවූ අනතුර මේ අනතුර ගැන හැමෝම කතා කළා හැබැයි එළියට ආපු නැති අවධානයට ලක් වෙච්චි නැති කතන්දර ටිකක් අපි අද නෙතෙෆෙම් බැලුම් ගලින් එළියට දාන්න හිතුවා බැලුම් ගල ගවේෂණයක් ඔස්සේ අපිත් එක්ක කතා කළා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයා කනගාටු දායක රියනතුරු ගමකෝ මං හිතන්නේ ඒක උදාහරණයකට ගන්න එකත් වැරදි නමුත් මං හිතන්නේ බොහෝ දෙනා කතා කරන විෂයක් වෙනවනේ මම මේ කියන්නේ එවැනි දේවල් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්නේ ඉදිරියට හරිද දැන් මේකේ ජීවිත දෙකක් නැති වුණා එක ජීවිතයක් ඇවිල්ලා රටේ නීතිය හදනන දායක වෙන කෙනෙක් අනික් කෙනා අපේ රටේ නීතිය පවත්වාගෙන යන්නට යෙදෙන කෙනෙක් ඒ කියන්නේ එක 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 පුද්ගලයෙක් අපේ රටේ ව්‍යවස්ථා දායකය නියෝජනය කරන කෙනෙක් अधिक वेगेन धावने ඇත්තටම ඒ පොලිස් නිලධාරියාට ඒ ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න බැරි වුණානේ. තමාගේ ජීවිතෙත් නැති වුණානේ. හරි දැන් පොලිස් බටේක් නැත්තම් පොලිස් බොඩිගාඩ් කෙනෙක් ඉන්නේ ඒ ජීවිතේ ආරක්ෂා කරන්න. එතකොට වාහනයක් හයියෙන් එලවන යන්න දෙන එකත් එයා නොකළ යුතු දෙයක් නේ. මම මේ ඒ පුද්ගලයන් ගැන වරදක් කියනවා නෙමෙයි. නමුත් ඒක සම්ප්‍රදායක් වෙලා තියෙනවා අපේ රටේ. ලක්ෂී අහිමි වුණේ අපේ රටේ ඉතාම වටිනා ජීවිත දෙකක්. व्यवस्थादायक नियोजनेकर मंत्रीवरेक राज्य अमात्यवरेक सह विधायक नियोजनेकर्ण पोलिस डिपार्टमेंट नियोजनेकर्ण पोलिस निलधारवेक मे जीवित देखम अपे रटट अतिशय वटिनवा ओन पौल वलट अतिशय वटिनवा मे मरण देख पिली बंधव अपे कनगाटू अपि फलकर्ण मे सिधुवेच्च अनतुर अपव कंपाकरवन सुलुवेकाक हेबै मेवेले अपि कथा कलयुतोई मेवेले अपि अवधानय यमु कलयुतोई मे पन्ने तवत अनतुराक सिधु नोवीमटना මොනවද සිදු කළ යුතු වෙනස්කම් මොනවද කළ යුතු දේ කියලා එහෙම නැත්නම් කම්පා කරවන සුළු මෙවැනි අනතුරු නැවත නැවත සිදු වේවි දැන් අද උදෑසනත් එහෙම එකක් අපිට අහන්න ලැබුණානේ තාත්තෙක් සහ පුතෙක් අවසන් ගමන් යනවා යතුරුපැදියකින් මේ අය ගමන් කරමින් ඉන්නේ නතර කරලා තිබුණු දැව ප්‍රවාහනය කරන ලොරියක මේ අය හැප්පෙනවා ජීවිත දෙකක් අහිමි වෙනවා අම්මා රෝහල් ගත වෙලා ඉන්නවා ඔව් නැවත නැවත මෙහෙම ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා නම් ඒක මහා කම්පාවක්. හැමදාම රියනතුරු වලින් 6-7 දෙනෙක් මැරෙනවා නම් ඒක මහා කම්පාවක්. ඒක නතර කරන්න මොනවද අපට කළ හැක්කේ? මොනවද අප කළ යුත්තේ? අප අවස්ථා ගණනාවක මේ ගැන කතා කරලා තියෙනවා. පෙන්වා දීම් කරලා තිබෙනවා. හැබැයි මේ පෙන්වා දුන්නු කතා කරපු සමහර දේවල් පෙන්වා දීම් වලට කතා කිරීම වලට විතරක් සීමා වෙච්ච නිසා නැවත නැවත මෙහෙම කම්පිත පුවත් අහන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ අපිත් එක්ක කතා කරන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයා ඔය කන්ටේනර් රථවල පිටුපස එළිය දෙන කියන්නේ රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය වැඩි වුණු විදිහ ප්‍රතිආලෝකය ලබා දෙන ඒ ස්ටිකර් හෝ ඒ එවැනි යම් දේවල් අලවන්න කියන එක දැනුම් දීලා තිබුණා දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳන් ඒ හේතුව බොහෝ කන්ටේනර් රථවල පිටිපස්සේ තින්ත ගාලා තියෙන ඒවා අඳුරු පාටයි ඒවා රෑට පේන්නේ ඊළඟට පල්ලෙහා තියෙන්නේ පුංචිම පුංචි ලයිට් දෙකක් විතරයි උඩ ලයිට් එකක් පත් වෙන්න ඕනේ ඒක පත්තු වෙන්නේත් නැහැ ඒක නිසා හුඟක් වෙලාවට ඈතින් එන වාහනයකට පිටිපස්සෙන් ඉදිරියෙන් යන කන්ටේනර් රථේ හරියට අඳුනා ගන්න ලැබෙන්නේ සෑහෙන දුරට ලං වුණාම ඒ වෙනකොට ඒ රියදුරා ඒ වාහනය අති වේගෙන් ධාවනය කළා තිබුණා නම් ඒ වාහනය ඔහුට ළඟට කිට්ට වෙනකොට ඉතායි ඉක්මනින් නවත්වා ගැනීම හැකියාවක් නැහැ මොකද වේගය වැඩි වෙන්න තිරින්ගේ පාගපුවාම වාහනය වැඩි දුර ප්‍රමාණයක් ඉස්සරහට ඇදිලා ගිහිල්ලා තමයි මේ වාහනයක් නවතින්නේ ඒක නිසා ඔය වාහන කන්ටේනර් රථයක් පාරක කොයි හරි තේ බොන්න රැයට නැවැත්තුවත් කන්ටේනර් රථේ වටේට ආරක්ෂක කෝන් තියන්න කියලා තිබුණා රමේ තැඹිලි පාටහුරු රතුපාඩේ
ඒ ඈතින් එන වාහන වලට මේ කන්ටේනර් රථය තියෙනවා කියන එක දැනගන්න. ඕක විතරක් නෙමෙයි ඔය එක දෙයක් මම මේ සඳහන් කරේ මේ දැන්ට පැය කීපට ඉස්සෙල්ලා සිදු වෙච්ච සිද්ධියත් මේ සම්බන්ධ කරගෙන මේ 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 නීති අපේ රටේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලක්ෂේ ඊයේ සිදු වෙච්ච මේ ඛේදනීය රියානතුරෙහි ඇත්තම හේතුව මොකක්ද කියලා විමර්ශන වලින් තවම පැහැදිලිව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. හැබැයි දැකපු දේවල් ඒ පිළිබඳ අතීත අත්දැකීම් ඒවා ගලපලා ඉදිරිපත් වන අනුමානයන් මේ මෙසේ විය හැකියි කියලා. ඇතැම් විට අධික වේගය මේ රියානතුරට හේතුවක් වෙන්න පුළුවන්. රියදුරාට නිඳ යාම මේ රියානතුරට හේතුවක් වෙන්න පුළුවන්. මේ කියන විදිහට කන්ටේනරය අවශ්‍ය අදාළ පූර්ව ආරක්ෂණ ක්‍රම පාවිච්චි කර නොතිබීම හේතුවක් වෙන්න පුළුවන්. මේ කවර වූ හේතුවක් වුණත් එය තවත් රියානතුරකට හේතුවක් වෙන්නත් පුළුවන්. අන්න ඒක වළක්වා ගැනීම සඳහා අපි දැන්වත් පියවර ගත යුතුව තියෙනවා. එතකොට එහෙම පෙන්වා දීම් කලිනුත් වුණා. එහෙම හඳුනා ගැනීම් කලිනුත් වුණා. හඳුනාගත්තට පෙන්වා දුන්නට කතා කළාට ඒවා පෙන්වා දීම් වලට කතා කිරීම වලට විතරක් සීමා වෙච්ච නිසා නැවත නැවත මෙහෙම අනුතුරු සිදු වෙමින් තියෙනවා. දැන්වත් අපි ආරාධනා කරනවා කතාවලට සීමා නොවි මේවා ක්‍රියාවන් බවට පෙරලන්න. දැන් මේ අනුතුරට ලක් වෙලා ඉන්නේ අනුතුර නිසා ජීවිතක්ෂයට පත් වෙන්නේ අපේ රටේ නීති හදන තැන නීති හදන කෙනෙක්. අපේ රටේ හදන නීති ක්‍රියාත්මක කරන පොලිස් දෙපාර්තමේන්තුවේ හදන නීති ක්‍රියාත්මක කරන නිලධාරියෙක්. දැන්වත් අවදි වෙන්න. අපි රියදුරන් එක්කත් සාමාන්‍ය රියදුරන් එක්කත් කතා කළා. බයිසිකල් කට්ටිය ඒගොල්ලෝ පාර යන්නෙත් එහෙම මේ වෙරි වෙරි ස්පෙෂල් වගේ නැත්නම් වෙරි ස්පෙෂල් වගේ නේ. හෝන් ගහගෙන අත දාගෙන අනිත් වාහන පැත්තකට තල්ලු කරගෙන. මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම වාහනේ ඉඳගෙන යනකොට වෙනත් කෙනෙක් වාහනය පදවන්නේ දහවණය කරන්නේ. මම ඉස්සරහා අනිත් පැත්තේ මේ ආසනේ ඉඳගෙන යනවා. තවත් අය වාහනේ ඉන්නවා. ඔය වගේ ප්‍රභූ රථ පෙළක් හෝන් ගහගෙන වේගයෙන් ධාවනය වෙනවා. මගේ මතකය නිවැරදි නම් මේ 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 සිද්ධිය වෙන්නේ නුගේගොඩ සහ මහරගම අතර ප්‍රදේශයකදී. හෝන් ගහගෙන යනවා විතරක් නෙමෙයි අත දාගෙන අනිත් වාහන පැත්තකට තල්ලු කරගෙන යනවා. දැන් මං ගමන් කරපු වාහනේට මේක තව අයින් කරගන්න ඉඩක් නැහැ. වාහන හිර වෙලා. හරි. ඉතින් වේගය අඩු කරලා මන්දගාමීව අර යන මන්තිරුවේම යන්න සිද්ධ වෙනවා. වෙන දේ දන්නවද? මොකක්ද? සයිඩ් කණ්ණාඩිය හප්පන් ගියා කියන්නකෝ. ඊට පස්සේ හැරිලා බැලුවෙත් නෑ, මොකුත් නෑ. ඉතින් එහෙම තමයි. ඒ වේගෙම ගියා. එහෙම ගියා. මේ 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 පන්නේ සිද්ධීන් පිළිබඳව මේ ප්‍රභූ රත නිසා අනිත් වාහන අනතුරට ලක්වීම හෝ අනතුරට ලක්වන්න අත්‍යාසන්න වීම පිළිබඳ ප්‍රභූ රතවල ගමන් කරන ප්‍රභූවරුන් යයි කියා ගන්නා අය නිසා සාමාන්‍ය පුරවැසියා අනතුරට ලක්වීම පිළිබඳ හෝ අනතුරට ලක්වීමට අත්‍යාසන්න වීම පිළිබඳ අපිත් එක්ක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයාත් කතා කළා. ඉගෙන අපේ රටේ ප්‍රභූවරු විශේෂයෙන් ප්‍රභූයයි සම්මත ගණයේ ඉන්න පුද්ගලයන් මාර්ගයේ ගමන් කරනකොට රථවාහනවල ගමන් කරනකොට ඔය ප්‍රභූ ආරක්ෂක රථත් එක මාර්ග නීති උල්ලංඝනය කරමින් අපි දැකලා තියෙන ගමන් කරනවා. ඒකත් එතරම් හේතුවක් මේ කියන අනතුරු වලට. එහෙමනම් මේ පැහැදිලි කිරීමෙන් තේරුණේ. ඔය ඉතින් ඒක මං හිතන්නේ ඒක රටේ ඒකයි මම කියන්නේ ඒ වාතාවරණයක් සංස්කෘතියක් හරි කිව්වා කමන්නේ. උප සංස්කෘතියක් අපේ රටේ පාරවල් වල ඇති වෙලා
තියෙනවා ප්‍රභූවරුන්ට නීතිය කඩන්න පුළුවන් ඒ වගේම ඒ ආරක්ෂක බටයන්ට ඒ පොලිස් නිලධාරින්නේ වෙන ඒ ඒ මිනිසයා ඊට පස්සේ ඒ MSD එකෙන් අයින් වෙලා ට්‍රැෆික් පොලිසිය නම් සේවය කරන්නේ මම ওই විදියට කියනනම් නවත්තනවා මට දඩකොලයක් දෙනවා ඒක හරි නමුත් එයාම වාහනේ යන්නේ ඉතින් ඒක සාධාරණීකරණ තැනට ඇවිල්ලා තියෙනවා ඉතින් මං හිතන්නේ ඒකෙන් මේ වගේ ජීවිත වටිනා ජීවිත අපිට නැති වෙනවා ඒක එක පැත්ත අනිත් එක තමයි මේ නීති සම්පාදනය කරන තැන්වලයි නීතිය ආරක්ෂා කරන තැන්වයි එකතුව මහා ජනතාවේ ඉස්සරහා ඉදිරියේදී නීතිය ගරු කරන්නේ නැතිකොට ඊට පස්සේ අපි දකිනවා නීතිය එතනින් පල්ලෙහා මාර්ග නීති බිඳ වැටෙනවා ඉතින් අපි දකිනවා මේ ඊට පස්සේ ප්‍රභු නොවන අයත් ඒ විදියට ලොකු වාහනයක් ගත්තම ලයිට් දාගෙන අතවල් වනවන මේ තක් පාටකින් ධාවනය කරන අවස්ථාවල් තියෙනවා ඩිෂන් දැන් කවුද මේ ප්‍රභූවරු කියන්නේ ප්‍රශ්නයක් නේ ඔව් ඒක රටේ ගොඩක් අයට ප්‍රශ්නයක් ඒක මටත් ප්‍රශ්නයක් මොකද මේ ප්‍රභූවරු කියන්නේ කවුද කියලා එහෙම කොහෙවත් ලියවිලා කියවිලා නීතියක් සම්පාදනය වෙලා නැහැ ඉතින් ඒ නිසා යමක් කමක් තියෙනවා නම් ලොකු වාහනයක් ගන්න පුළුවන් නම් ඉතින් ප්‍රභූවරයෙක් විදිහට අර මුලින් කිව්වා වගේ very special එහෙම නැත්නම් very very special වරප්‍රසාද පවරා ගනිමින් නේ පාරේ යන්න පුළුවන් ඒ කියන්නේ යමක් කමක් තියෙන ලොකු වාහනයක් තියෙන හැමෝම ප්‍රභූවරේ ඔව් හැමෝම ද කියලා තයි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් එහෙම පුළුවන්. ඔව්. වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපතිවරයාත් මේ පිළිබඳ කියවීමක ඉන්නවා. පුජ්‍යලේක වශයෙන් මාර්ග ආරක්ෂා ජාතික සභාවේ සභාපතිවරයා හැටියට ඉදී මම ඒ කාලේ ඉඳන්ම කරපු ඉල්ලීම තමයි මේ රටේ දේශපාලන නායකත්වයෙන් මේ ප්‍රභු ආරක්ෂක රථ පෙළ ඉවත් කරන්න කියන එක. මොකද අපේ රටේ ප්‍රභුන්ට මේ වෙනතුරු පහුගිය මේ දශකයක කාලය තුළ කිසිම ත්‍රස්තවාදී හේතුවකින් හානියක් ඔවුන්ට සිදු වෙලාවත් ඔවුන්ගේ වාහනවල සිද්ධ වෙලාවත් නැහැ මේ රථ ගමන් කිරීමේ. එහෙමනම් සිවිල් ජනතාවට නැති විශේෂ ආරක්ෂාවක් ඇයි මේ ප්‍රභු ආරක්ෂක සේවාව හැටියට යන්නේ? මේක මං හිතන්නේ එකක් දේශපාලන උන්මාදයක්. ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවෙන් ලබා ගන්න බැරි ගරුත්වය ඔවුන් සමාජයේ ඉදිරියේ මේ විදිහට ලබා ගන්න දරන උත්සාහයක් හැටියට තමයි මම නම් හැමදාම ඔබ දකින්නේ. 8ක් 10ක් පිටිපස්සෙන් තියාගෙන ඉස්සරහින් තියාගෙන යන්න නම් ඇත්තටම එක්කෝ ඒ වගේ කෙරෙනවා අපේ රටේ නිල නොවන ආකාරයට ඔය මහා පරිමාණයේ කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන පාතාලය සම්බන්ධය දාගෙන යනවා. තමන්ට කොයි වෙලාවෙ කොහෙන් වෙඩි පහරක් එල්ල වෙයිද කියන බයට. ඒ තත්ත්වයටම දේශපාලනඥයත් වැටලා තියෙන එක කනගාටුවට කරුණා. ඔබට මේ පිළිබඳ තියෙන කියවීම මොකක්ද? රියානතුරු සම්බන්ධයෙන් ඔබට රියානතුරුක අත්දැකීමක් තිබෙනවද? ඔබ වාහනයක් පදවාගෙන යද්දී අනතුරකට ලක් වුණාද? ඒ ඇයි? සහ ඔබ වාහනයක ගමන් කරද්දී ඔබ අනතුරකට ලක් වුණාද? ඒ ඇයි? ප්‍රභූ ආරක්ෂක රථ සම්බන්ධයෙන් ඔබේ කියවීම මොකක්ද? මේ කියවෙන විදිහට ප්‍රභූ ආරක්ෂක රථ රියානතුරු වලට නිමිත්තක්ද? තවදුරටත් ප්‍රභූ ආරක්ෂක රථ අවශ්‍යද? ප්‍රභූ රථවලට විශේෂ වරප්‍රසාද අවශ්‍යද? මේ පිළිබඳ කියවීම එන්න අපි බෙදාගමු. net fm fm බැලුංගල බැලුංගල. ඔයා වාහන එලවන කෙනෙක්ද? ඔව්. මොකක්ද එලවන වාහනේ? අපේ ගෙදර තියෙන ඇක්සියෝ එකක්. ඊට අමතරව මට බයික් එකක් තියෙනවා. කොච්චර කාලයක් වරුව වාහන එලවනවද දැන්? දැන් අවුරුදු 3කට විතර කලින් තමයි මම ලයිසන් ගත්තේ. දැන් ඔය ලයිසන් අරගෙන වාහන එලවනවනේ අවුරුදු 3කට විතර කලින් ඉඳන්. එතකොට මේ වෙනකොට ඔයාට වාහනේ එලවගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් හැම වෙලා තියෙනවද? මේ වෙනකම් මට ඇක්සිඩන්ට් එකක් වෙලා නැහැ. ඔයා වාහනයක් එලවන කෙනෙක්ද? ඔව්. මොකක්ද එලවන වාහනේ? බයික් එක. කොච්චර කාලයක් බයික් එක එලවනවද දැන්? අවුරුදු 5ක් විතර. මේ අවුරුදු 5 කාලය තුල ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා නැද්ද බයික් එක යනකොට? වෙලා තියෙනවා. මොකක්ද ඒ? අවුරුදු 2 විතර කලින් බෙන්ඩයක් ගනිද්දී ඇක්සිඩන්ට් එකක් කියන මිනිස්සෙක් එක පාරට වංගුව ගෙන්දරේලා පාරට පැනලා ඇක්සිඩන්ට් එකක් කරලා තියෙනවා. ඒක තමයි ලොකු ඒ කියන්නේ අවුරුදු 5 ඇතුළත වෙලා තියෙන ලොකුම ඇක්සිඩන්ට් එක මට. ඒකෙන් ඔයාට හානියක් වුණාද නැත්නම් ඒ හැප්පුණු කෙනාට හානියක් වුණාද? ඔව්. ක්‍රියාත්මක වන්දියක් ගෙවන්න ඕන. ඊට පස්සේ මගේ ලයිසන් එක අවුරුදු 2කට කැන්සල් කරා.
ජීවිතේ වාහනයක් සම්බන්ධව තියෙන අමතක නොවන සිදුවීම සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් වගේ එකක්. ඔව් අමතක නොවන සිදුවීම තමයි මම ලයිසන් එක ගන්න කලින් බයික් එක අදගෙන යද්දී මම හැපුණා වංගුවකදී ඕවර්ටේක් කරන්න ගිහිල්ලා තව බයික් එකක. ඒක තමයි මගේ ජීවිතේ මේ කියන්නේ මට සිදුවෙච්ච අමතක නොවන සිදුවීම වාහන සම්බන්ධයෙන්. මොකද මම ඒක ලයිසන් ගන්නෙ නැතුව තමයි ඒක පැද්දේ. ඊට පස්සේ මම ලයිසන් ගත්තා. දැන් මම කිසිම වෙලාවක වංගුව වල දිස්තර කරන්න යන්නේ නැහැ. ලක්ෂි අපේ රටේ බොහෝ රියදුරන්ට වාහනයක කවදා හෝ ගිය බොහෝ අයට අනතුරක් පිළිබඳ අත්දැකීම් තියෙනවා. අනතුරකට අත්‍යාසන්න වූ අවස්ථා පිළිබඳ අත්දැකීම් තියෙනවා. මේ අපි ඇහුවේ අපේ රටේ ඇතැම් රියදුරන් ඔවුන් මුහුණ දී තිබෙන එවැනි අත්දැකීම් පිළිබඳ. දේශන් මේ වෙලාවේ අපේ දුරකථනත් බොහොම කාර්යබහුලයි. අපි එක්කෙනෙක්ට අවස්ථාව දෙමු. බෙලියත්තේ ඉඳන් ප්‍රේමරත්න මහත්මයා කතා කරනවා අපිත් එක්ක. අයිබුවන් ඔබට. අයිබුවන් මිස් මම බෙලියත්තෙන් ප්‍රේමසේ කතා කරන්නේ. කියන්න ඔබේ අදහස. මට වුණු අත්දැකීම් මාත් මට ලොකු වාහන නෑ. මට තිබුණේ පුෂ් බයිසිකල් එක. මම මේ තංගල්ලට ගමේ ඉඳලා යනකොට පාටම සිටින මළුවේ වංගුවෙන් ආව මිස් සත පෙලක් මාව හෝන් ගහගෙන ඉස්සරහන් පහයි පස්සෙන් පහයි හෝන් ගහන නිකම් මේ කවුද කියලා හිතා ගන්න බෑ. ඉතින් මම බොහොම හිමින් පාරේ අයිනෙන් ආවා. ඒ අයිනෙන් ඇවිල්ලා මිස් මගේ ඇඟුණ ළඟින් ගිහින් මම කානුවට වැටුණා. ඒගොල්ලෝ ගියා. ඉතින් මට මගේ කකුල් දැක් කරලා ගියා. මොකක්වත් නැහැ. ඉතින් ඒගොල්ලෝ පාඩේ ඒගොල්ලෝ ගියා. මේගොල්ලෝ මෙච්චර මේ යන්නේ මේ රටේ මිස් කොටි ඉන්නවද බුදුවා මේ ගහන්නේ මේ කාගේ සල්ලිද මේ අයින්සක මිනිස්සුනේ සල්ලි වෙන්නේ මේගොල්ලෝ මේ ලොක්කොට යන්නේ කොටි ගහ කොටි ඉන්නවන් කමන්නේ කොටි ඉන්න කාලයකත් මේ වගේ වැඩක් නැහැ. මේගොල්ලෝ එනකොට අපි පාරෙන් කානුවට බයත් අපේ පාරේ යන්න තියෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒ තරම්ම මේ සතට වැඩ කරන දානක දෙන මිනිස්සු මේක. මොසතිය ඔබතුමන්ට ප්‍රභූ රත පෙළ නිසා ප්‍රභූ රත නිසා අනතුරට ලක් වෙච්ච හෝ අගතියට ලක් වෙච්චි තවත් කෙනෙක්ගේ මේ රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අලුත් සංවාදයක් සඳහා හොඳ වෙලාවක් මේක. ඊයේ සිදුවෙනවා රටම කතා වෙච්ච රටම කම්පා කරපු රිය අනතුරක් කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහත්මාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ නිසා රිය අනතුරු පිළිබඳ නැවත මේ කතා බහ ආරම්භ වී තිබෙනවා. ඇයි රියානතුරු වෙන්නේ? මොනවද අපේ රටේ රියානතුරු වලට හේතු? ඒ පිළිබඳ හැදෑරීමක් තියෙන කෙනෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මල් කුමාරගේ මහත්මයා. ඔහු අපිත් එක්ක කතා කළා. මාර්ග අනතුරු වලට කාරණා කීපයක් දායක වෙනවා. මාර්ගයේ පැනීම සහ ඒ වගේම නඩත්තු කටයුතු එකට බලපානවා. දෙවනුව රියදුරාගේ විනය බලපානවා. තුන්වෙනුවට නීති රකින ආයතන එම නීති හරියාකාරව පවත්වාගෙන යන්න අවශ්‍ය වාතාවරණයක් රට තුල තියෙනවද කියන එක බලපානවා. ඒ වගේම සමස්ත ජනතාව මේ රියානතුරු වලට කොපමණ අවධානයක් ඒ සම්බන්ධව දැනුවත් වීම ප්‍රවේශමක් තියෙනවද කියන කාරණාවත් සම්බන්ධ වෙනවා. දැන් අපේ රටේ මේ සිදුවන අනතුරු ගත්තහම බොතුමන්ගේ විග්‍රහය අනුව මොන කාරණාවද මේකෙන් ප්‍රමුඛ වෙන්නේ? රියදුරන්ගේ නොසලකිලිමත් භාවයද නැත්නම් මාර්ගවල නඩත්තු කටයුතු සම්බන්ධයෙන්ද? මොකක්ද ඒ අතරින් ප්‍රධාන කාරණාව වෙන්නේ? සාමාන්‍ය මේ වගේ අනතුරක් වුණාම අපි දැකා පහුගිය කාලයේදී බස් අනතුරු වුණා, ඒ වගේම දුම්රිය අරස්මාරා අනතුරු වුණා. මේ හැම කාරණාවකදීම අපි නිරීක්ෂණය කරන දෙයක් තමයි අන්තිමට මේකේ වගකීම ඒ රියදුරාට පවරන එක තමයි වෙන්නේ. මොකද මේ හැම අනතුරකම වාගේ රියදුරාගේ දායකත්වයක් තියෙනවා. ඉතින් අපේ රටේ නීතිය තුළ ඒ කෙනාව වරද්දට පත් කරන්න උසාවි දාන්න නැත්නම් ඊට එහා හරි ගිනියන්න අවකාශය තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට ඒක එතනින් එවරයි. නමුත් ඔක පිටිපස්සේ කාරණා හැම තිස්සෙම ඔය මං කී කාරණා හැම එකේම දායකත්වයේ තියෙනවා. ඒ කියන්නේ පාරක තියෙන අඩුපාඩුකම් වෙන්න පුළුවන්, ඒ වගේම වාහනේ තියෙන දුර්වලතාවයන් වෙන්න පුළුවන්. ඒ වගේම මං අර කිව්වා වගේ නීතිය පවත්වාගෙන යාමේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඔය ආපු ප්‍රශ්නයට මේ මං පිළිතුරක් දෙනවා නම් අපේ රටේ වැඩියෙන්ම බලපාන කාරණාව මොකද කියලා මම නම් කියන්නේ අපේ රටේ මේ රිය අනතුරු වලට තියෙන සැලකිල්ලේ අප්‍රමාණවත් භාවය කියලා. ඒ සැලකිල්ල පිළිබඳ අලුත් ප්‍රබෝධයක් ඇති කරගන්න හොඳ වෙලාව මේ. කම්පිත අනතුරක අත්දැකීම් තිබුණා වුණත් රිය අනතුරු වලට හේතු කීපයක් අපි හඳුනා ගන්නවානේ. එක්කෝ රිය දුරාගේ වරදක්, එහෙම නැත්නම් පාරවල් වල වරදක්, එහෙම නැත්නම් රිය අනතුරු සම්බන්ධයෙන් මේ ප්‍රමාණවත් සැලකිල්ල නොමැතිකම, මේ වගේ හේතු කීපයක් අපි හඳුනා ගත්තානේ. ඒ අතර එකක් තමයි ප්‍රභූ රත.
ප්‍රභූ ආරක්ෂක රථවල පදවන රියදුරන් හිතන්නේ ඔවුන් අමුතුම ලෝකයෙන් ආපු අමුතුම විදිහේ බලතල තියෙන කොටසක් කියලා. ඔවුන්ට මහා මාර්ගයේ අනිත් මිනිසුන්ව අනිත් වාහන පේන්නේ නැහැ. පෙනුනත් ඒව ගණන් ගන්නෙත් නැහැ. ඒක පහුගිය කාලාන්තරය තුළ ප්‍රභූ ආරක්ෂක රථ නිසා මියගිය ආබාධිත තත්ත්වයටපත් වෙච්ච සදා ආබාධිත තත්ත්වයටපත් වෙච්ච පුජ්‍යලෙ මහ පිරිසක් වෙනවා. ඒෙන් ඔවුන් වෙනු හඬකුත් නැහැ. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් කෙරෙන කිසි යුතුකමක් වගකීමක් මේ වෙනතුරුත් ඉටි වෙලා නැහැ. ඔබ මේ කියන්න උත්සාහ කරන්නේ ප්‍රභූ ආරක්ෂක රථයක් හෝ ප්‍රභූවරයෙක් ගමන් කරන රථයක් අනතුරට ලක් වුණාම ඒ නිසා ප්‍රභූවරයාට අගතියක් සිදු වුණොත් ඒ පිළිබඳ කතා කරනවා. නමුත් ඒ තරමට ප්‍රභූ ආරක්ෂක රථ හෝ ප්‍රභූ ආරක්ෂක රථ පෙළපාලි නිසා සාමාන්‍ය පුරවැසියාට සාමාන්‍ය රියදුරාට වෙන අගතිය පිළිබඳ ප්‍රමාණවත්ව කතා කරෙන්නේ නැහැ. හඬක් නැගෙන්නේ නැහැ. හැබැයි එහෙම හඬක් අවශ්‍යයි. මොකද එහෙම බරපතල අගතියින් සිදු වෙමින් තිබෙන නිසා කියලා. මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. පහුගිය කාලේදී අනුරාධපුර පොළොන්නරුව පැතිවලේදීම ඇතුළු ප්‍රදේශ ගානාවක එහෙම දේවල් සිද්ධ වෙන බල්ලෝ බලල්ලු මරිච්ච ගානට ඒ මේසුන්ව පාරේ දාලා යන තත්ත්වයට ප්‍රභු ආරක්ෂකයෝ මේ කටයුතු කරලා තියෙනවා. ප්‍රභුවරයාට තියෙන සිවිල් අයිතිවාසිකම් තමයි මහපාරේ මහමාර්ගය භාවිතා කරන අනිත් සිවිල් වැසියටත් තියෙන්නේ. ඉතින් මේ අයිතිය දෙන්නකොට දෙවරක් දෙදාකාරයකට වෙන්නේ කොහොමද කියන එක ගැටලුවක් වෙනවා. මේ ප්‍රභු ආරක්ෂක රත පිළිබඳ අපි කතා කරගෙන හිටියේ වෛද සිසිර කෝදාගොඩ මහත්මයා තවදුරටත් ඒ ගැන කතා කළා. ඔබතුමන් සඳහන් කළා ඔබතුමන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයාව ඉදදී මේ ප්‍රභූ ආරක්ෂක රථවල මේ වරප්‍රසාදය ඉවත් කරන්න කියලා, එහෙම නැත්නම් ප්‍රභූවරයා ගමන් කරන රථයට තියෙන විශේෂ වරප්‍රසාද ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරා කියලා. මතකද කොයි කාලද මේ ඉල්ලීම කළේ සහ මොකක්ද ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරය? එකපාරක් ඉල්ලීම් කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුම ඉන්නකොට ගුව රූපවාහිනී ඉදිරිපිටදී මාර්ග ආරක්ෂාව පිළිබඳ අපි මේ ලොකු ජාතික වැඩසටහනක් දියත් කරා. ඒකට ඉස්සෙල්ලා එතුමා ඒ වේදිකාවේදී කිව්වා සියලුම ප්‍රභු රථ ප්‍රභු ආරක්ෂක රථ අයින් කරන්න ඕන. ඒක කිසිම වැදගත්මකට නැති දෙයක්. ඒක අයින් කරනවා කියලා වෙලෙ ඒත් ඒක අයින් කිරීමක් සිද්ධ වුණේ නෑ මේ වෙනතුරු. මීට පෙරදී ඒ වෙනකොට අන්තරායකාරීදී ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකරයෙක් හැටියට මම ඉල්ලීමක් කරා මේ ප්‍රභු ආරක්ෂක රථ ක්‍රමවේදයයි ඒ අන අයගෙන් වෙන අනතුරු වලදී ඉතා විශාල පිරිසක් මත්පැන් පානය කරලායි තියෙන්නේ. ඒ නිසා මේකෙන් ප්‍රභූවරයාට ආරක්ෂාව සැලසෙන්නේ නැහැ, සිවිල් වැසියට ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. මේ ක්‍රමය පිළිබඳව නැවත හිතා බලලා කටයුතු කරන්න ක්‍රමවත් අධ්‍යයත් කරන්න කියන එක ඉල්ලා සිටියා. ඉතින් ඒක ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීමෙන් ඔබතුමන් තවත් වැදගත් කාරණාවක් මතු කළා. මේ ප්‍රභු රථ පදවන හෝ ප්‍රභු ආරක්ෂක රථ පදවන රියදුරන් ඇතැම් විට හෝ බොහෝ විට මත්පැන් පානය කරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉන්නවාය කියලා. මේක මේ ඔබතුමා හිතලා කියන හිතලුවක්ද? එහෙම නැත්නම් හිතලා කියන හිතලුවක් නෙමෙයි මේක. ඒ කාලේ සිදුවෙච්ච අනතුරු ගැන පොලිසිය සමග මේ අනතුරු වල තොරතුරු විමසා බැලීමේදී ගත්තු තොරතුරු ආශ්‍රයෙන් තමයි පැහැදිලිව කියන්නේ. මේක හිතලු ප්‍රකාශ එකක්වත් නැහැ. මම හුඟක් දේවල් පිළිබඳව මාර්ග අනතුරු පිළිබඳව යම් යම් ප්‍රකාශමන් කරලා තියෙනවා, යම් යම් ක්‍රියාමාර්ග මම ඒතට අරන් තියෙන. මේ හැම දිනයක්ම මම කරේ එක්තරා විදිහට ඒ පිළිබඳව සමීක්ෂණයක් පවත්වලා, එහෙම නැත්නම් ඒ පිළිබඳව පර්යේෂණ මාර්ගෙන් ලබාගත්තු තොරතුරු උපයෝගී කරගෙන හා වෙනත් විවිධ ඒ වගේ ක්‍රමවේදී නියදි පාවිච්චි කළා තමයි ওই තොරතුරු ගත්තේ මම. නැතෙන් බැලුම් ගල මීට පෙර අනාවරණ කළ ඇතැම් බස් රථ රියදුරන් ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෝ මත් වෙලා බස් එකේ ලවන් යනවා කියලා. ඔව්. කාලයකට පස්සේ net හැරුණා. බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලාද ඉන්නේ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෝ මත් වෙලා බස් එලවනවද කියලා බලන්න විශේෂ මෙහෙයුමක් ආරම්භ වුණා. දැන් netfm බැලුම් ගලට මෙන්න තොරතුරක් ලැබෙනවා. වෛද සිසිර කෝදාගොඩ මහත්මයා ඔහු කරපු අධ්‍යයන පරීක්ෂණ හරහා පෙන්වා දෙනවා ඇතැම් ප්‍රභූ රථ රියදුරන් මත් වෙලා තමයි වාහනය පදවාගෙන යන්නේ. ඒ පිළිබඳවත් එහෙමනම් net හරින්න ඒ පිළිබඳවත් සොයා බැලීම් කරන්න. දිල්සන අපේ මැද්‍රිය දුරකථන අංකයත් මේ වෙලාවේ බොහොම කාර්ය බහුල. අපිත් එක්ක දැනුත් දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන් මිස්. කියන්න ඔබේ අදහස. මෙහෙමයි. අර ඔබතුමා මේ සඳහන් කරන්නේ මේ ප්‍රභූවරු වගේ කට්ටියනවා කියලා. ඒ කියන්නේ මේ අර ලොකු වාහනයක් ගත්තාම ප්‍රභූවරු වගේ යනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මම ජීවත් වෙන මෙරිහන ප්‍රදේශයේ නායක ක්ෂේත්‍රය සම්බන්ධ එක්තරා පුද්ගලෙක් ඉන්නවා මේ පැත්තේ. එයා පාර යන්නේ තෝ වගේ තමයි. ඉතින් පුදුම වැඩේ කියන්නේ එයාගේ පුතා යන්නේත් එහෙමයි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ
අපි පාරේ යන්න හරි අමාරු ඇත්තට මේ පිටකොට ප්‍රදේශයේ. එතකොට පොලිසිය මාතුරු ඒගොල්ලන්ට සැලියුට් ගහනවා. එතකොට මොකද්ද මේ රට කියලා තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ. නීති තිබ්බට මදි, නීතිය හරියට ක්‍රියාත්මක වීමත් අවශ්‍යයි කියන එක තමයි මේ නැවත අවධාරණය කරන්නේ. ඒ අතර සමහර විට සමහර යෝජනා ඉදිරිපත් කරාට ඒවා යෝජනා වලට විතරක් සීමා වෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ කියලාත් ලක්ෂි මේ අනාවරණයේදී අපි කරුණු පැහැදිලි කරමින් ඉන්නවා. මේකත් ඒකට තවත් උදාහරණයක්. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මල් කුමාරගේ මහත්මයා මේ උදාහරණය ඉදිරිපත් කරන්නේ. වෙන රටවල් වල අපි බලනකොට දැන් මේ මාර්ග ආරක්ෂාව කියන එක අපේ රටේ දවසකට 7-8ක් මැරෙනවා සාමාන්‍යයෙන්. වෙන රටවල් වල දැන් ඉන්දියාව පවා මේක වෙනස් තලයක වෙනස් කරන්න අඩු කරන්න ටාගට් දීලා වැඩ කරන වැඩපිළිවෙළ තියෙනවා. දැන් ඒ ඔක්කොම එන්නේ මේ ඇතරම විවස්ථාදායකින් මේ නීති හදලා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ දේවල් වලට අපේ රටේ මේ නීති සම්පාදනයේ පවා එහෙම තැනක් දීලා නැහැ. උදාහරණයක් වශයෙන් 2018 මාත් සහභාගී වෙනවා පාර්ලිමේන්තු කමිටුවක් දාලා තිබුණා ක්‍රියානතුරු අඩු කරගන්න කෙසේද කියන එක. මම හිතන්නේ අවුරුද්දකට වගේ කාලයක් ගිහිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයරත්න මහත්මයාගේ සභාපතිකත්වයේ කාලයේදී තමයි ඒකේ අන්තිම වාර්තාව නිකුණේ. මම හිතන්නේ 2019 වසරේ. හරි 18. නමුත් ඉන්හිහාට ඒක කවුරුවත් අරගෙන ගිහිල්ලා නැහැ. මම හිතන්නේ අවුරුද්දකට 2005 අපේ යුද්ධය ගැන කතා කරනවා. ඒ නමුත් එදා ඉඳලා අදට අවුරුදු 15 වගේ කාර්යයක මං හිතන්නේ පාරේ මේ යුද්ධය නොනවත්වා ගිහිල්ලා 30,000 40,000 ජීවිත අපිට නැති වෙලා තියෙනවා. තියෙන වார்த்தාවලට අනුව දවසකට ජීවිත 6ක් 7ක් අපේ රටේ විතරක් බිලිගන්න ඊයේත් වටිනා ජීවිත දෙකක් බිලිගත්තු රියානතුරු පිළිබඳ අපි කතා කරන්නේ. රියානතුරු වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ අපි කතා කරන්නේ. ඒ සඳහා රියානතුරු වලට හේතු අපි හඳුනා ගනිමින් ඉන්නේ. ලක්ෂි, රියානතුරු වළක්වාලීමේ අදහසින් අලුත් වැඩක් පටන් ගත්ත කොළඹ නගරේ නම් ඒ CCTV දර්ශන ඇසුරෙන් වැරදි කරන රියදුරන් හඳුනා ගන්න ඕන්ට දඩ නියම කරන්න. ඔව්. අපි ඊගෙන අහලා බලුවා රියදුරන්ගෙන්ම මොකක්ද යාළගේ අදහස කියලා. දැන් එතකොට දැන් කොළඹ නිතර අනේන කෙනෙක් කියුවානේ. දැන් ඔය කොළඹ CCTV දර්ශන බලලා වරත් වාහන වැඩි දියල්ලන ක්‍රමයක් ඇවිල්ලා තියෙනවානේ. ඒක පිළිබඳව ආගේ තියෙන අදහස මොකක්ද? ඒක ඇත්තටම හොඳයි. හරිද? ඒ තුන ගොඩක් එතකොට වැරදි කරන ප්‍රමාණය අඩු වෙනවා නේද? දහස නැති වෙනා වගේ එකක් හැංගෙන්නේ නැහැ. නෑ නෑ, දහස නැති වෙනා වගේ එකක් හැංගෙන්නේ නැහැ. මොකද මේ අපේ නේදේ ක්‍රමේ අපි මේ පොදු පාරකට යන්නේ ඉතින් හැමෝටම මේ අනුතරක් නොවී හරියට නීති ටිකක් තියෙනවා. ඒවා පිළිපදින්න වෙනවා. ඒක විනීත රීදරක් නම් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් එතකොට කොළඹ ඔය CCTV බලලා ගත වාහන වැරදි යලන ක්‍රමයක් අවිල්ල තියෙනවානේ. ඒ ගැන මොකක්ද තියෙන අදහස? ඒක මම හිතනවා හොඳයි කියලා. එතකොට අපිට ඔය ගොඩක් ට්‍රීවිල් මම දැකලා තියෙනවා කොළඹදී අස්සෙන් බසෙන් දාලා ගොඩක් ට්‍රැෆික් එක ඇති වෙනවා. ඒ දේවල් අඩු වේවි. එතකොට ඔය ඇක්සිඩන්ට් පවා එතකොට හයි ස්පීඩ් යන ඒවා දැන් වේ කියලා හිතනවා ඒ වැඩෙන්. එතකොට දැන් කොළඹ නිදහසේ එන්න බැරි දෙයක් තියෙනව නේද? ඒ ගැන දන්නවද? කොළඹ නිදහසේ එන්න බැරි වෙනවා වගේ කෙනෙක් අදහස් කරේ. දැන් CCTV දර්ශන වලින් වාහන වල රත් වාහන වැරදි හොයන සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවනේ. ඔව්. ඒක ගැන තියෙන මොකක්ද අදහස? ඒක ඊටාම හොඳ ක්‍රමයක්. ඊටාම හොඳ ක්‍රමවේදයක්. CCTV දැන් CCTV දාන්න කලින් CCTV කරන රාජකාරිය කරේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්නේ. එතකොට පොලිසිය නිලධාරීන් හක් වෙලා පොලිසිය නිලධාරීන්ගේ පැමිණීම ටිකක් එතෙන්ට අඩු වෙලා යොමු වීම. ඒ වෙනුවට CCTV මේ නිෂ්පාදන වැඩ හරියට තියෙනවනේ. එතකොට ඒක හොඳ ක්‍රියාකාරකමක්. දියුණුවන ලෝකයේ හොඳ ප්‍රගමනයක් තමයි ඒක CCTV දාන එක. ඒක හොඳයි. ඒ අදහස් කිහිපයක් ඒ අය අතර මේ වගේ අදහස් තියෙන අයත් අපිට හම්බුණා. දැන් අලුත්ම ක්‍රමය දන්නවද කොළඹ රත් වාහන වැරදියල්ලේ? මම හිතන්නේ CCTV එකෙන් බලන එක වෙන්නේ. ඔව්. ඒකෙන් මොකක්ද තියෙන අදහස? ඇත්තටම මේක හරිම හොඳ දෙයක් මම දැකින විදිහට. මොකද එහෙම බලලා වැරදි හොයන එකෙන් එක පැත්තකින් මිනිස්සු වැරදි කරන එක අඩු වෙනවා. මොකද තරම දැනටත් කටිය කල ලයිට් වලටවත් ට්‍රැෆික් වල මේ නවත්තන්නේ සහ මන්තිරු නීතිය ගැන පිළිපදින්නේ හැටි ඒ වගේ වෙලාවල් වලදී CCTV එකෙන් බලලා වැරද්දත් එක්ක දඩේක දෙකවට පස්සේවත් මිනිස්සු මම මේක කරොත් මට දඩයක් ගෙදෙට එනවා කියලා හිතලා හරි වැරදි අඩු කරගන්නවා. ඒ විදිහට හරි මාර්ග නීති පිළිපදින පුරුදුන හැමෝටම හොඳට පාර යන්න පුළුවන් වෙයි.
දැන් එතකොට කොළඹ අලුත්ම මාර්ග නීති උල්ලංඝනය කරන ඒව අල්ලන විදිහ දන්නවද? ඔව් අර මේ කලර් ලයිට් කැමරා සෙට් කරන එක නේද? ඔව් ඒක ගැන මොකක්ද තියෙන අදහස? ඒක මේ මට තියෙන ගැටලුව තමයි දැන් ඕක අපේ ලංකාවේ මම දන්න ධර්මයෙන් තියෙන හැම වාහනයක්ම ඒ වාහනේ එලවන කෙනාගේ නමටම නෙමෙයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. වෙන කෙනෙක්ගේ නම රෙජිස්ටර් වෙලා තියෙන්න පුළුවන්. ඒකට දැන් ඕක නම්බර් ප්ලේට් එකෙන් හරි කොහොම හරි අඳුරගෙන දඩේ ගෙදරට එනවා නම් ඒක ප්‍රායෝගික කොයිතරම් දුරට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද සමහර රෙජිස්ටර් වෙලා තියෙන නම තියෙන කෙනා නෙමෙයි වාහනේ පදින්නේ. එතකොට ඒක හොයාගෙන කොහොම හරි යවුවොත් සමහර විට අදාළම නැති කෙනෙක්ට වෙන්න පුළුවන් දඩකොළ. يعني ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නේ මට තියෙනවා. දැන් කොළඹ නවතම තත්ත්වයේ දිනවනේ CCTV දර්ශන බලලා මේ රථ වාහන වැඩි හොයන එක. ඒ ගැන මොකක්ද තියෙන අදහස? ඔව් ඒ කියන්නේ අපි කලින් වාහනයක් එලවනකොට එච්චර මේ වෙන වැඩි පීඩනකින් මේ වාහනේ එලෙව්වේ. දැන් පොඩ්ඩක් ඉතින් අපි ගොඩක් රාත්‍රී කාලේ වැඩ කරන නිසා කලින් තිබ්බට වැඩිය ගොඩක් අවධානයෙන් සහ එක පැත්තෙන් එක මානසික පීඩනයක් කලින් තිබ්බට වැඩිය. ලයිසන් එක අරගෙන නිවැරදි ආකාරයෙන් මාර්ග නීති වලට අනුකූලව වාහන එලවන රියදුරක් ඉන්නවා කියනකො එතකොට ඉතින් මේ රියදුරට මොකද්ද මානසික ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව? ඒ කියන්නේ එයා හරි විදිහට නම් පාර යන්නේ, එයා ඒකට වැරදිකාරයෙක් නෙමෙයි නම් එයාට මේ ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැහැනේ. ඩිල්සන් දැන් මේ ක්‍රමය හොඳයි කියන අය අතරේ අඩුපාඩු තියෙනවා කියපු අයත් හිටියා. ඒ අඩුපාඩු නිවැරදි විය යුතුයි කියලා පෙන්වා දීපු අයත් හිටියා. ඒක එකක් තමයි අර දඩකොලේ හරියටම වරද කරපු රියදුරාට ලැබෙයිද? රියදුරාගේ ගෙදරට ලැබෙයිද කියලා ප්‍රශ්නේ මතු කරපු අය හිටියා. ඒ වගේ අවධානය යොමු විය යුතු තවත් තැන් තියෙනවා. ලක්ෂි දැන් මේ කොළඹ නගරයේ CCTV දර්ශන පාවිච්චි කරලා වරදි කරන රියදුරන් හඳුනා ගැනීම මීට පෙරත් අවස්ථා කිහිපයකදී ආරම්භ වුණා. හැබැයි කෙටි කාලයක් වැඩේ ගිහිල්ලා නතර වුණා. එහෙම වුණෙත් මේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙන නිසා. අන්න ඒ ප්‍රායෝගික ගැටලු කිහිපය නිවැරදි කරගත යුතුයි මෙවර හෝ මේකේ අපේක්ෂිත ඵල නෙලා ගැනීම සඳහා. මොනවද මේ නිවැරදි විය යුතු තැන්, අවධානය යොමු විය යුතු තැන්? වෛද්‍ය සිසර කෝදාගොඩ මහත්මයා ඒ පිළිබඳ පෙන්වා දීමක් කළා. සමහර වාහන ධාවනය කරනකොට ඒ වාහනේ අනිත් වාහනයට පැදවීමට ගෞරව නොකර වාහන පදවනවා. යන ගමන් එකපාරටම මේ දකුණු පැත්තට වාහනයක් හරවන්න යනකොට ඒ වාහනය දකුණු පැත්තෙන්ම තව වාහනයක ඉස්සර කරනවා. ඉස්සර කරපු වාහනේ ඉක්මනට යනවා. ඒ වාහනයට ඉඩ දීපු වාහනය ඊළඟට සුදුිර කපාගෙන නවතන් ඉන්නවා. ඒකේ CCTV කැමරා වදිනවා. ඔහු වරදකාරයා වෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙන ඒ විතරක් නෙමෙයි නගරයට ඇතුල් වෙනකොට ඕනම රියදුරෙකුට දැනගන්නට පුළුවන්කම තියෙන ඕන මේක නාගරික සීමාව නාගරික සීමාවේ වේගයෙන් මෙච්චරයි කියන එක. ඒක බොහෝ වෙලාවට දැනගන්න සංකේතාත්මකව දැනගන්න හැකියාවක් නැහැ. ඒ නිසා රියදුරා තමන්ගේ වේගය තමන් පාලනය කරගන්නේ නැතුව නගර මැදෙත් යනවා. ඒ වගේම කහිර ළඟදී සමහර කහිර පැහැදිලි නැහැ. සමහර සුදුිර ළඟ නවීනම ලාංඡනයක් තියෙනවා කිරිබත් හැඩයට සමහර ඒවයිදී ආසන්න වෙනකනුත් නැහැ. ඊළඟට තව පැත්තෙන් ගත්තහම කහිර ඔන්න මෙන්න වාහනේ ළඟට තියෙද්දිත් පූජ්‍යලෝ කහිර හරහා යන්න යනවා. එතකොට අර වාහනයට එක ක්ෂණයකින්ම ඒ වාහනේ නවත්තන්න බෑ. ඒ වාහනේ එන වේගයට අනුව අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහිල්ලා නවතින්නේ. එතකොට මෙහෙම අවස්ථාවක් සනිටිහන් උනොතින් අර පූජ්‍යලයා පාර පාර කරලා යනවා. මොහු සංඥාව නොතකා මේ මිනිසුන් ගමන් කරද්දී වාහනය කහිර ධාවනය කරා කියලා ඉවරෙලා ඒ ලැබෙන ඡායාරූපත් එක්ක ඔහු අත්අඩංගුවට මේ වරදකරුවෙක් බවට පත් වෙනවා. Net FM Balungala මාර්ග ආරක්ෂාව සම්බන්ධව මීට වඩා කැපවීමක් තියෙන්න ඕනේ. අපේ අයවැයේදී මාර්ග ආරක්ෂාව සඳහා කොච්චරක් වියදම් වෙන් කරනවාද? වෙන රටවල අනිවාර්යයෙන්ම 100% ගානක් ප්‍රවාහන ක්ෂේත්‍රයට දෙන පිරිවැයෙන් වෙන් කරනවා. මොකද ඒ තැන්වලට ආරක්ෂාව වැදගත් නිසා ඒකට වෙන් කරනවා. නමුත් අපේ එහෙම කරන්නේ නැහැ. හුඟක් වෙලාවට එහෙම මුදලක් තිබ්බත් ඔය පාරවල් හදනකොට ආරක්ෂාව තර කරන්න කියලා ඒකත් වෙන දෙයකට ගන්නවා. ඉතින් මේක මම මේ කියන්නේ අපේ රටේ ජනතාව වුණත් මීට වඩා මහිතන්නේ බලපෑමක් ඇති කරන්න ඕනේ අපිට මීට වඩා ආරක්ෂිත මේ තත්වයක් පාරවල්වල දෙන්න කියලා. ඒ වගේම මේ මං කියව විදිහට මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. තමාට අන් අයටත් ඒ ආරක්ෂාව ලබා දෙන්න තමුන් ඉන් තියෙන බලය හරියාකාරව පාවිච්චි කරන්න යුතුයි. ඒ කතා කරේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහත්මයා. ඊයේ සිදු වූ පන්නේ කම්පා කරවන සුළු රියානතුරු නැවත සිදු නොවෙන්න නම්
තාත්තෙකුට පුතෙකුට මරු කැඳවමින් අද උදෑසන සිදු වූ පන්නේ රියානතෝරු නැවත සිදු නොවෙන්න නම් අප කළ කී යුතු දෑ පිළිබඳව තමයි ඒ සිහි කැඳවීම කළේ. අද නෙතෙෆෙම් බැලුම්ගල මේ ගවේෂණයේදී මේ අනාවරණයේදී අපි පෙන්වා දුන්නෙත් කළ කී යුතු තවත් දේ පිළිබඳව. මේ අවධානය යොමු කළ යුතු තවත් දේ ගැන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාර්ගේ මහත්මයා කරපු සිහිපත් කිරීමක්. ඉතින් මං හිතන්නේ විවස්ථාදායක මං හිතන්නේ විවස්ථා සම්පාදනයේට අමතරව ඒ විවස්ථාවට ගරු කරන එක මං හිතන්නේ අපිට වැදගත් ආදර්ශයක් කියලා මට හිතෙනවා. ඉතින් මෙලෙස යාමකට මං හිතන්නේ සෙසු මන්ත්‍රීවරුන් මං ඉල්ලා සිටිනවා මේ තමාගේ සහෝදර මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය උදාහරණයකට අරගෙන හරි මින් ඉදිරියට මේ මේ විදියට තමාගේ වාහන එලවන්න දෙන්න එපා කියලා. මොකද ඒක රටේ නීතියට හොඳ නැහැ. ඒක රටේ නීතිය කඩාවැටීමට හේතුවක් කියලා මම හිතනවා. ඒක ඒ මන්ත්‍රීවරුන්ගේ නීති හදනතන ඉන්න මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාවට වගේම රටේ පොදු මහ ජනතාවගේ ජීවිත ආරක්ෂාවටත් හේතුවක් වෙනවා කියලායි අපිට දැනෙන්නේ. අනිවාර්යයෙන් මේක මේ ඍජුව එහෙම හිතෙනවා වෙන අය බලාගෙන ඒක තමාන්ටත් එහෙම කරන්න පුළුවන් කියලා තව ජීවිත කොච්චරක් නැති වුණාද කියන එක අපි දන්නේ නැහැ. අලුතෙන් හදන්න ඕන නීති හදමු, තියෙන නීති හරියට ක්‍රියාත්මක කරමු, ඒකට නීති හදන අයම නීති රකින අයම පූර්වාදර්ශ සපයමු, අපිත් තව කවුරුවත් කරනකම් බලන් ඉන්නේ නැතුව නීති රකිමු. එතකොට අපි හැමෝම ආරක්ෂිත වේවි. මම ඩිල්ෂාන්. මම ලක්ෂී.